ගරුකත් අනායකතුම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේට යොමු කරලා මේ ස්වෛරී ණය තිරසරභාවයේ නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තීකරණ ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතිය සම්බන්ධයෙන් කාරක සභාවේ කෙටි වාර්තාවක් තියෙනවා. මං ඒ වාර්තාවේ සංශෝධන වගයක් තියෙනවා, ඒ ඉදිරිපත් කරන්න කැමති. ඊට කලින් වචනයක් කියන්න ඕනේ. මේ මුදල් කාරක සභාව කිව්වහම මේ සමහරු හිතනවා ගරු කතානායකතුමා මේ බලයක් තියෙන මේ කැබිනට් ඇමතිකමක් වගේ දෙයක් කියලා. හැබැයි මයිතන කට්ටිය කවුරුත් දැනගන්න ඕනේ ඒක එහෙම නෙමේ. අපිට තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ 100 ඉන්දු නිලම්බසේන මැතුමා ඉඳගන්න ඔබතුමාගේ ආසනයේ ඔබතුමා බාධා කරන 148 විවස්සාවට ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මේ විවාදයට ගන්න කලින් මුදල් පිළිබඳ මේ සංශෝධන ඒවා හොයලා බලලා ඒ ගැන සංවරණ හා තුලන කියන මේ දේ සම්බන්ධයෙන් ධනාත්මකව විවේචන ඉදිරිපත් කළා, තමන්ගේ අදහස් ප්‍රකාශ කරා. සමහරු හිතනවා මේ කාර්ක සභාව කිව්වහම මේ පඩි ලැබෙනවා, කාර්යාල වාහන ලැබෙනවා, එම කිසිම දෙයක් නෑ. මේක ස්වේච්ඡාවෙන් කරන දෙයක්. හරි, ඉතින් ඒ මේ දුර්මතය මට ඉස්සෙල්ලම මේ නිවැරදි කරන්න ඕන. සාමාන්‍යයෙන් මුදල් කාරක සභාවේ වැදගත් දෙයක් සාකච්ඡා කරන අවස්ථාවලදී අපි පක්ෂ ලයින් එකක් ගන්නෙ නෑ. නිලධාරීන් කැඳවලා ඔවුන්ගෙන් පැහැදිලි කිරීම කරගන්නවා. සමහර අවස්ථාවලදී නිරීක්ෂකයන් හැටියට වෙනත් ගරු මන්ත්‍රීවරු මේකට පැමිණෙන්න ඉල්ලීම් කරනවා. මේ අවස්ථාවේදීත් විපක්ෂ නායකතුමා ඇතුළු තවත් ගරු මන්ත්‍රීවරු 4 දෙනෙක් හෝ 5 දෙනෙක් ඉල්ලීම් කරා. මෙතනදී මට කනගාටුවෙන් කියන්න සිද්ධ වෙනවා, මම උත්සාහ කරා කාරක සභාවේ අනුමැතිය ලබා ගන්න මොවුන්ට කෙටියෙන් නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් ලබා ගන්න අවස්ථාවක් දෙමු කියලා. නමුත් අවාසනාවකට ඒක ලැබුණේ නැහැ. නමුත් මම පෙන්නලා දුන්නා මීට කලින් අවස්ථාවල අනු ප්‍රියදර්ශන යාපාගරු සභාපතිවරයා යටතේ අපේ රට බංකොලොත් වෙලා ජූනි මාසේ ගිය අවුරුද්දේ 8 වෙනිදා කරපු සාකච්ඡාවේදී කාර්ක සභා මන්ත්‍රීවරු 12 දෙනෙකුත් එළියේ මන්ත්‍රීවරු 15 දෙනෙකුත් පැමිණලා ඒ අවස්ථාව ලබා දුන්නා කියලා. ඒ මම එතනට නැවත යන්න අවශ්‍යතාවයක් නැහැ. මම කියන්න කැමති කනගාටුවට කාරණාව මොකද, අනිත් මන්ත්‍රීවරුන්ට වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැති නිසා මේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න සහ පැහැදිලි කිරීම කරගන්න. ගරු විපක්ෂ නායකතුමා කියන්නේ මේ විපක්ෂයේ ප්‍රධාන පුද්ගලයා. ඉතින් ඒ ගැන මගේ කනගාටුව ඔහුටත් සමස්යක් හැටියට රටටත් මේ කියන්න කැමති. දැන් මේ සභාවේදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා මේ දවස් දෙක. පළවෙනි දවසේ අපි මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් සමගත් මුල සැසිවාරයේ දෙවැනි සැසිවාරයේ බැංකු අර්ථසාධක අරමුදල අනිතුත් රක්ෂණ අරමුදල් සම්බන්ධ සමග දීර්ඝව සාකච්ඡා කරා. ප්‍රශ්න ඔවුන්ට විමසලා ඔවුන්ගේ පැහැදිලි කිරීම අරගෙන දෙවැනි දවසේ නැවතත් ඊයේ මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් අර්ථසාධකයත් ETF එකත් සමග ඒ සාකච්ඡාව පැවැත්තුවා. සාමාන්‍යයෙන් නම් අවසානයේදී එකඟතාවයකට පැමිණෙනවා. නමුත් මේ අවස්ථාවේදී එකඟතාවයකට පැමිණෙන හැකියාවක් තිබුණේ නැහැ. එකඟතාවයකට පැමිණෙන හැකියාවක් තිබිච්ච නැති නිසා අපිට ඡන්ද විමසීමකට යන්න සිද්ධ වුණා. ඒ ඡන්ද විමසීමේදී සම්ප්‍රදායක් හැටියට සභාපතිවරයා හැටියට මම ඡන්දය දීමෙන් වැළකී සිටිනවා කියලා මං මගේ අදහස ප්‍රකාශ කරා. පසුව රජයේ මන්ත්‍රීවරු එක විදිහකටත් විපක්ෂයේ මන්ත්‍රීවරු තව විදිහකටත් ඡන්දේ පාවිච්චි කරා. බහුතරයකින් මේ යෝජනාව සම්මත වුණා. එක මේ වෙනස් කිරීමක් සහිතව ඉදිරිපත් කළ තියෙන රෙසලූෂන් එකට මම එක කියවන්න කැමති. යෝජනා සම්මතයට 5.5 අංක ඈ ලෙස එකතු කළ බව කාර්ක සභාව යෝජනා කළා. මේකයි යෝජනාව එකතු කරන්න ඕනේ. සහ ඈ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත
මුදල් අමාත්‍යංශය විසින් සකස් කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය යන මාතෘකාව යටතේ 2023 ජූනි 28 දින ඇතිව අමාත්‍ය මණ්ඩලය වල ඉදිරිපත් කරන ලද ලිඛිත ඉදිරිපත් කිරීමේදී යෝජනා කර ඇති පරිදි දේශීය රාජ්‍ය ණය ප්‍රශස්තීකරණය සඳහා වූ සවිස්තරාත්මක විධික්‍රම ක්‍රියාත්මක කිරීම කියන එකතු කිරීම මේ යෝජනාවට එකතු කරන්න ඕනේ කියලා කාර්ක සභාව තීරණය කරා. මම අවසන් කරන්නම්, මම විනාඩියක් දෙන්න. මම සමස්තයක් හැටියට වෙච්ච පැහැදිලි කිරීම අනුව තර්ක දෙකක් ඉදිරිපත් වුණා. එකක් තමයි මේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බැංකු අර්ථසාධක අරමුදල සහ නොයෙකුත් අනිත් පුද්ගලයන් විසින් විශාල භාණ්ඩාගාර බැඳුම් කර ප්‍රමාණයක් තමන්ගේ අතේ තියාගෙන ඉන්නවා. එතකොට යම්කිසි විදියකට මේ දේශීය ණය ප්‍රශස්තීකරණය අවශ්‍ය නම් මේ සියලුම දෙනා මේ බර කරගත යුතුයි කියන මතයක් තිබුණා. අනිත් මතය වුණේ නෑ, මේක අර්ථසාධක අරමුදලේ සමාජිකයන් වෙත පමණක් මේ බර අපිට පටවන්න පුළුවන් කියලා. ඔය මත දෙක අතර තමයි දරු කතානායකතුමනි මුදල් කාර්ක සභාවේ වැඩි හරියක් වෙලාව පාවිච්චි වුණේ ඔය තර්කයේ ඉදිරිපත් කරලා. එතනදි සමහර යෝජනා අපි ඉදිරිපත් කරා, නමුත් ඒවා පිළිගත්තේ නැහැ. එක ප්‍රධාන යෝජනාවක් වුණේ එහෙමනම් අර්ථසාධක අරමුදලේ සමාජිකයන්ට යම්කිසි අවම ප්‍රතිශතයක් ලබා දිය යුතුයි කියන යෝජනාව. ඒක අපි නැවතත් ඉදිරිපත් කරනවා රජයට. අපිට මේ යෝජනාව 1958 ටීබී ලංගරත්න මහත්මයා ඉස්සල්ලාම අර්ථසාධක පනත ගේනකොටත් එවැනි දෙයක් පනතෙම තියෙනවා. එදා 2%ක් තිබ්බේ, එදා උද්ධමනයේ තිබුණේ 0.05, 0.8, 0.5 යනාදී වශයෙන් සහ භාණ්ඩාගාර බිල්පත්වලට ගෙව්වේ 1%ක වගේ ප්‍රමාණයක්. අද තියෙන උද්ධමනයත් සමග ඒකට ප්‍රකාරව මේ ප්‍රතිව්‍යුහගත කරන කාලපරාසය තුළ අපි දැඩිව ඉල්ලීමක් කරේ මේ සමාජිකයන්ට අවමයක් ලබා දෙන්න මේ පාර්ලිමේන්තුවේ තීරණයක් ගමු කියලා ඊළඟ අවුරුදු 10ට. ඉතින් ඒක යෝජනාව ඉදිරිපත් කරාට පිළිගන්න සූදානම් වුණේ නැහැ. නමුත් මෙවැනි සාධාරණත්වයේ පිළිබඳව තමයි මූලික වශයෙන් මේ මුදල් කාර්ක සභාවේ සාකච්ඡා වුණේ. එහෙමනම් ඒ අනුව මම කලින් කිව්ව ආකාරයට බහුතර ඡන්දයකින් මේ යෝජනාවලිය මුදල් කාර්ක සභාවේ සම්මත වුණා. බොහොම ස්තුතියි. Asian Mirror.lk